දැන් මේ අධ්‍යාපන පනතත් දැන් මේ වෙනකොට අලුතෙන් ඒ කටයුතු සැකස් කිරීමේ කටයුතු සිද්ධ වෙනවා. නෛතික රාමුවක් නොමැති වීමේ අඩුපාඩුව සම්පූර්ණ කළා මං හිතනවා අවුරුදු ගණනාවකට පස්සේ වත්මන් රජයේ වැඩපිළිවෙල යටතේ විශේෂම ගරු අධ්‍යාපන අමාත්‍යතුමාගේ විශේෂ අවධානය යොමු වෙලා ඒ වගේම ලේකම් වර්තමාන ලේකම්තුමත් හිටපු ලේකම්වරුත් සියලු දෙනා සාකච්ඡා කළා. අපි මේ පනත කෙටුම්පත් කළා තියෙනවා. අතර මෙතෙන්දී පනතට අවශ්‍ය නෛතික රාමුව කෙටුම්පත් කළා තියෙනවා. අපේ නවීන ලෝකයට ගැළපෙන අධ්‍යාපන අවස්ථා දරුවන් වෙත ලබා දීම සඳහා අවශ්‍ය නෛතික රාමුව තමයි මං හිතනවා මෙතන ඇතුළත් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි අපිට නොවිසඳුණු ප්‍රශ්න කීපයක් තිබුණා. ජාතික පාසල් කියලා හඳුන්වන මේ පාසල් ක්‍රමය අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයකට නතු වෙන්නේ නැහැ. ඒ වගේම පෞද්ගලික පාසල් තියෙනවා, විවිධ විෂය මාලාවන් උගන්වන පාසල් තියෙනවා. මේ සියල්ල කෙරෙහි අවධානය යොමු කළා. මේ සියලුම දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා සාක්ෂාත් කිරීමට මීටත් වඩා අපේ රජයක් වශයෙන් ඒ වගේම අමාත්‍යාංශ වශයෙන් පුද්ගලයන් වශයෙන් කැපවිය යුතු ආකාරය තමයි මේ පනතේ නෛතික රාමුවෙන් ඇතුල් කරන්න බලාපොරොත්තු වුණේ. ඒතර ඒ පනතට ආශ්‍රිතවම අපි අධ්‍යාපන ප්‍රතිපත්තිය සකස් කරලා තියෙනවා, කෙටුම්පත් කරලා මේවා ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලය හරහා ඉදිරිපත් කිරීමට සූදානම් කරලා තියෙනවා.